හරි අපි ජංගම දුරකථන ස්වයං අධ්‍යාපන කටයුතු නැත්නම් self study pack එකේ තවත් පාඩමක් තමයි මේ කරන්න යන්නේ. ඉතින් දැන් මේ පාඩමේදී මම කියා දෙන්නේ ජංගම දුරකථන වල ප්‍රධාන දෝෂයක් ඒ කියන්නේ charging සම්බන්ධ දෝෂයක්. මොකද ජංගම දුරකථන එක වැඩිපුරම භාවිතා වෙන්නේ charging port එක. ඒ කියන්නේ අපි ඒක charger එක plug in කරනවා plug out කරනවා. ඒ කියන්නේ charger එක ගහනවා ගලවනවා නිතරම දවස් එක වාරක් හෝ දෙපාරක් එහෙම වෙනවා. ඉතින් වැඩිපුරම දෝෂ සහිත වෙනවා charging port එක. ඒ වගේම ජංගම දුරකථනයේ සම්පූර්ණ ඒ කියන්නේ ඇතුලේ පරිපත වලින් මතු පිටට එළියට නිරාවරණ ඩිරෙක්ට් කෙලින්ම නිරාවරණ වෙලා තියෙන කොටසක් තමයි charging port එක කියන එක. ඒක ඒ කියන්නේ කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන ඇතුලේ IC එක. ඒ හින්දා ඒකෙන් හටගන්න මොනෝහරි දෝෂයක් වුණාම ඒ කියන්නේ මොනෝහරි fault එකක් ආවම හටගන්න දෝෂ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හරි. අපි දැන් ඒ ගැන කතා කරමු. जंगम दूरकथन चार्जिंग संबंध दोषयान परीक्षा की प्रथम जंगम दूरकथन बैटरी क्रियाकाल अनिवार्य दिनोनी विशेषम दुड़ा दूरकथन बैटरी होयागा अपीट पूर्वांग अनकॉमन ऐके नितरम पावचि नौकर दूरकथन बैटरी गुड़ा क्रिया पुल होयागा अपीटे पर्ण बैटरी तीन अपीट बैटरी निशियाकार प्रमिति ऐके हदागन पूर्वांग एक किया හරි දැන් මම ඔයගලන්ට රූප සටහනක් පෙන්වනවා මේ මම ඇඳලා තියෙන සාමාන්‍ය ජංගම දුරකථනයක සරල පරිපතයක් charging පරිපතයක් ඒතර මේ තියෙන charging port එක අපි දන්නවා දැන් ගොඩාක් වෙලාවට දැන්ට භාවිතා කරන charging port වර්ග තුනක් එකක් micro USB අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන එක තමයි දෙක type C USB එක තුන්වෙනි එක iPhone වල ignition USB එක. ඒක නැත්නම් iPhone වල භාවිත කරන charging port එක. එතකොට මේ මොන port එක භාවිත කරත් එකම පරිප ඒ කියන්නේ සරල මේ මං ඇඳලා තියෙන පරිපත යනුව තමයි ඔක්කොම ක්‍රියාකාරීත්වයේ සිදු වෙන්නේ. එතකොට අපිට iPhone එකේද Samsung එකේද LG එකේද කියලා වෙනසක් නැහැ. එකම voltage ප්‍රමාණය එකම බැටරි විදුලියකින් තමයි මේවා ක්‍රියා කරන්නේ. चार्जिंग कंट्रोल वेन टीक इतर सॉफ्टवेयर चार्जिंग वोट अदाल सॉफ्टवेयर इतर वेन 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 कम टीका सिद्धुना एक आप जंगम दुर्क सॉफ्टवेयर की प्रधान कोटा गोड़ा कैडना पोदे जंगम दुर्क सॉफ्टवेयर अंतर्गत ब्लूटूथ के सॉफ्टवेयर वाईफाई कंट्रोल सॉफ्टवेयर चार्जिंग कंट्रोल सॉफ्टवेयर सिग्नल संबंध सॉफ्टवेयर पोदे कत्ताप दूरकथन फ्लैश करना के लिए क्या हर एम को सकता चार्जिंग वोल्ट सॉफ्टवेयर का बल पाना चार्जिंग कंट्रोल कराने को सॉफ्टवेयर तेना हर अभी बलमु दें चार्जिंग पारीपते इसला बैटरी हाँ हर दूकलंटे पेन बैटरी वर्ग कि दापी दाना मेक 9 वोल्ट बैटरी या मेक पेन लाइट बैटरी या नहीं ट्रिपल डबल ए बैटरी या मेक लिथियम आयन पावर बैंक वाला बैटरी का इतकोट मेकेट बैटरी रहता से कीलता मेके वे किसी में पारीपत या धन सहर इन पिंद इतरा तीयन इतकोट दें अभीतम मे पारी बैटरी मम මේ බැටරිය මම zoom ක මේ 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 short කරනවා මෙහෙම. එතකොට ගොඩාක් වෙලාවට බැටරිය බහලා යනවා. සමහරක් වෙලාවට මේ lithium ion එකේ බැටරියක් නම් අනිවාර්යම වයර් උතුණු වෙලා බැටරිය තිබිලා ගිහින් බැටරි පුපුරන්න පුළුවන්. ඒ කියන්නේ මේ බැටරියේ ධන ඍණ වලට අමතරව කිසිම short protection එකක් නැත්නම් පරිපත ආරක්ෂා කරන්න මොකක්වත් නැහැ. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් මේ බැටරියට කියනවා cell එකක් කියලා. cell එකක්. එතකොට cell එකෙන් එන්නේ ධන සහ ඍණ විතරයි. අපි නිකම් බලමු voltage එක बैटरी विद्युत चार्जिंग विद्युत सह मौन विद्युआ परीक्षा कर मल्टीमीटर डीसी वोल्ट विस्तर दाणी अरे विस्तर दाने की मैं मोबाइल फोन सामान्य विस्तर अड्डू विद्युआ पावचन अभी विस्तम दाने हर अभी दें मेके दिपेत्र इतना मेतन पेन माइनस दिखाई दशम अटक एक माइनस एन मल्टीमीटर धन वायर बैटरी रीन पेत्र इतना हरिपेत मेहम දැන් හරියට පෙන්වන වෝල්ටේජ් එක 2.8යි. අපි 9 වෝල්ට් එක බලමු. හරි, වැරදලා තිබ්බොතින් ඍණ එනවා. ඒකට මතක තියාගන්න ඕවා මල්ටිමීටර් ධන පින් එක තියලා තියෙන බැටරිය ඍණ පැත්තට. බැටරිය හරි විදුලිය එන ඕනම එකක ඍණ පැත්තට. රයිට්. අපි දැන් ආයේ බලමු බැටරියේ ක්‍රියාකාරීත්වය. මම මේ ඇඳලා තියෙන්නේ
සාමාන්‍යයෙන් ඕනම බැටරියක ප්‍රධාන කොටස් දෙකක්. බැටරියක් ගත්තාම මොබයිල් ෆෝන් බැටරියක් ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බැටරි සෙල් එක. දැන් මම ඉස්සෙල්ලා අපි ඉන්නේ මේ වගේ මේ මේ සෙල් එක. මේකෙන් ධන සහ ඍණ විතරයි එන්නේ. මොබයිල් ෆෝන් වල බැටරි සෙල් එකෙන් ධන සහ ඍණ විතරයි එන්නේ. රයිට්. එතකොට දැන් අපි දන්නවානේ මම ඉස්සෙල්ලා මෙතන පෙන්නුව වගේ බැටරි වර්ගවල තියෙනවානේ. දැන් මේක 9 වෝල්ට්, මේක 3.7 වෝල්ට්, මේක 1.5 වෝල්ට්. ඒතර මේවයි එක එක විදුලියක් ගන්න තියෙන්නේ. හැබැයි මොබයිල් ෆෝන් වලට භාවිත කරන බැටරි වල සාමාන්‍ය විදුලියගේ 3.7යි නැත්නම් 3.8යි. ඔතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ටෑන්ඩඩ් එකක්. එතකොට ධාරාව තමයි වෙනස් වෙන්නේ. ධාරාව ඒ කියන්නේ බැටරියට ලබා දෙන්න පුළුවන් බැටරියෙන් ලබා දෙන්න පුළුවන් ධාරාව. මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා බැටරි පාඩමේදී. හරි අපි බලමු මෙහෙම දෙයක්. දැන් මේ සෙල් එක ඊට සෙල් එක සම්බන්ධ වෙලා තියෙනවා සර්කිට් පතුරකට නැත්නම් අපි කියනවා BMS එකකට, බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකකට. මෙන්න මේක තමයි ලොකුම කතන්දරේ තියෙන්නේ. මේක දැන් උගල දන්නවා අපි ගමු ඉස්සර ඉස්සර ආපු නොකියා බැටරි ගොඩාක් වෙලාට ඒ කාලේ පාවිච්චි කරපු චයිනීස් ෆෝන් වලට දාන්න පුළුවන් වුණා. අපි ඒක දන්නවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ නොකියා අර 111 ෆෝන් වල 1100 බැටරි එක ගොඩාක් නොකියා සම් ඒ කියන්නේ චයිනීස් ෆෝන් වලට දාලා අපි පාවිච්චි කරනවා. නමුත් ওই මයික්‍රෝමැක්ස් ඊටෙල් වගේ ෆෝන් වලට මේ බැටරිය දැම්මහම දැන්ගෙන ඒවයි දාලා දැම්මහම ෆෝන් එක ඔන් වෙනවා. නමුත් චාර්ජර් එක ගැහුවාම ටික වෙලාවකින් එරර් එකක් එනවා. කීක් කීක් ගාලේ ලෑම් එකක් ඇදලා එරර් එකක් එනවා. ඒ අදාළ දුරකථනෙම බැටරිය දාන්න ඕනි. ඒකට හේතුවකුත් තියෙනවා. ඒක මම මේකට කියා දෙන්න. ඒතකොට ඒ වගේම දැන් එන Huawei, Redmi, MI වගේ වයිට් ෆෝන් එකට ඔරිජිනල්ම ක්වොලිටි තියෙන බැටරිය දැම්ම නැත්නම් ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා, චාර්ජින් එරර් එනවා. ඒකටත් හේතුව මම කියන්නම්. රයිට්. අපි මෙහෙම හිතමු දැන් මාගාව තියෙනවා මේ තියෙන බැටරියක් මම ගලවලා STC එක බැටරියක්. දැන් ඔයාලට පේනවා ඇති මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. අන්න සෙල් එකයි මේ තියෙන සෙල් එක, මේ තියෙන අර පින් දෙක, ධන සහ ඍණ පින් දෙක, මේ BMS කාඩ් එක. අපි නිකන් බලමු මේ සෙල් එකේ වෝල්ටේජ් එක කොහොමද කියලා. සෙල් එකේ වෝල්ටේජ් එක අපි බලන්නේ දෙපැත්තේ පින් දෙකට ඔහොම තිබ්බට පස්සේ වෝල්ටේජ් එක බලන්න 2.38යි. ඒ කියන්නේ මේ සෙල් එක බැහැලා තියෙන්නේ. හැබැයි මේ සෙල් එක මෙහෙම BMS කාඩ් එකට ගිහලා තමයි මේ ෆෝන් එකට සම්බන්ධ වෙන්නේ. ඒකෙන් වයර් හතරක් යනවා. රතු දෙක කියන්නේ ධන දෙක, BSI එකයි, ටෙම්පරේජ් එකයි, රින එකයි. මම ඒක හඳුන්වලා දෙන්නම්. රයිට්. දැන් මේ BMS කාඩ් එක මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් ලොකු කරලා පෙන්නනවාට පේනවා ඒක ඇතුලේ IC දෙකක් තියෙනවා, සර්කිට් එකක් තියෙනවා, කැපැසිටර් තියෙනවා, කොයිල් තියෙනවා. හරි. මේකෙන් වෙන්නේ විශේෂම දේ මේකයි. ප්‍රධාන කාරණා තුනක් වෙනවා. එකක් තමයි බැටරිය වෝල්ටේජ් ප්‍රමාණය නැත්නම් බැටරි ස්ටේටස් එක වෝල්ටේජ් ප්‍රමාණය BSI බැටරි සයිස් ඉන්ඩිකේටර් BSI කියන්නේ බැටරි තත්ත්වයේ යවන්න මෙතනින් ෆෝන් එකට දන්වනවා වාගේ වෝල්ටේජ් එක දැන් මෙච්චරයි මෙච්චරයි බැටරි උෂ්ණත්වයත් යවනවා. ඒකම විශේෂ දෙයක් දැන් වෙනවා අලුත් ෆෝන් වල. මේකයි වෙන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මොබයිල් ෆෝන් එකේ ප්‍රධාන සොෆ්ට්වෙයාර් එකේ චාර්ජින් වලට සම්බන්ධ, සිග්නල් වලට සම්බන්ධ එක එක සොෆ්ට්වෙයාර් අන්තර්ගතයි කියලා. ඒ වගේම චාර්ජින් සම්බන්ධ කොටසෙදී දැන් අපිටම නිෂ්පාදකය මාගාව තියෙන මයික්‍රෝ MI ෆෝන් එකක්. මේ තියෙන මං එක පෙන්නන්නම් MI ෆෝන් එක. දැන් අපි බලමු මෙහෙම. දැන් අපි බලමු ෆෝන් එකක. දැන් අපි හිතමු නිෂ්පාදකයා ෆෝන් එකක් හදනවා. අපි නිකන් හිතමු Huawei ෆෝන් එකක්. මම මේ ෆෝන් එක පෙන්නන Huawei ෆෝන් එකක්. එතකොට නිෂ්පාදක මේ ෆෝන් එක හැදුවට පස්සේ නිෂ්පාදකයා සොෆ්ට්වෙයාර් එකට දානවා චාර්ජින් කොටසේ ඔයා හොඳින් චාර්ජ් වෙන්න නම් Huawei බැටරියක්ම ෆෝන් එකට තියෙන්න ඕනි. නැත්තම් චාර්ජ් වෙන්න එපා. එරර් එකක් දාන්න. එතකොට Huawei බැටරියක් කොහමද ෆෝන් එක අඳුනගන්නේ මේක ඔරිජිනල් බැටරියක් කියලා? මන්නේ මේකයි. දැන් බැටරිය හදන්නේ Huawei කම්පැනියෙන්නේ. එතකොට Huawei කම්පැනියේ බැටරියෙන් ඇතුලේ සර්කිට් එකෙන් පොඩි කෝඩ් එකක් යවනවා මේක දිගේ. මම Huawei බැටරියක් කියලා. ඒ කියන්නේ අපි ඒක එහෙම නෙමෙයි යවන්නේ කෝඩ් එකක්. මොකක් හරි කේතයක් යවනවා ෆෝන් එකට. එතකොට තමයි ෆෝන් එක අඳුනගන්නේ මේක Huawei බැටරියක් කියලා. ඒ කේතය Huawei බැටරියේ මේ chip එකට දානවා.
ලොකු ප්‍රෝග්‍රෑම් නෙමෙයි ඔයගොල්ලෝ එච්චර ලොකුවට හිතන්න එපා මේක කෝඩ් එකක් විතරයි හරි ඒ කෝඩ් එක ගියොත් තමා Huawei ෆෝන් එක අඳුරගන්නේ මේක Huawei ෆෝන් එක බැටරියක් කියලා එතකොට ෆෝන් එක හොඳට charge වෙනවා අපි හිතමු අපි වෙන බැටරියක් එකට පින් වලට හරියන size එක දාන රින BSI පින් ඔක්කොම හරියන වෙන බැටරියක් දාලා charge කරාම සමහරක් වෙලාවට on වෙනවා වැඩ කරනවා charging error එනවා ඒකට හේතුව අර ඒ බැටරිය කෝඩ් එක වෙනයි යන කෝඩ් එක වෙනයි ඒ හින්දා මතක තියාගන්න දැන් අලුත් ෆෝන වල අනිවාර්යම BMS කාඩ් එක අනිවාර්යම අත්‍යවශ්‍යයි ඒකේ නිසි ක්‍රියාකාරීත්වය කරන්න. එතකොට අපි හිතමු දැන් ඔයාලට තියෙනවා දැන් ඔයාලා හිතනවා ඇති දැන් කොළඹින් ගන්න බැටරිත් වැඩ කරනවනේ කියලා. හරි ප්‍රශ්නයක් නැහැ. දැන් චීනේනේ බැටරි හදන්නේ. චීනේ බැටරි හදන කම්පැනි ගාව මේ කෝඩ්ස් තියෙනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ Huawei ෆෝන් එකේ Huawei GR5 එකෙන් යන කෝඩ් එක Huawei GR5 2017 යන කෝඩ් එක ඒගොල්ලෝ දානවා. ඒගොල්ලෝ ඒ හදන normal බැටරියට කෝඩ් එක දානවා. දාලා වැඩ කරන හැබැයි මතක තියාගන්න මේ කෝඩ් එක ගියා කියලා අපි කොළඹින් ගන්න බැටරි එකේ අර ඔරිජිනල් බැටරි පර්ෆෝමන්ස් එක නැත්තම් ඒකේ ඔරිජිනල් ක්‍රියාකාරීත්වය ගන්න බෑ හේතුව ඒකේ තියෙන ශක්තිය අඩුයි ධාරාව අඩුයි කිමිකල් අඩුයි ඒ හින්දා ඒ ටික හොඳට මතක තියාගන්න අපි කොළඹින් දාන බැටරියක් ඔරිජිනල් බැටරි ක්‍රියාකාරීත්වය කවදාවත් ගන්න බෑ දැන් උදාහරණයක් ගත්තාම ෆෝන් එකක බැටරියෙන් තමයි සම්පූර්ණ ෆෝනට අවශ්‍ය විදුලි ශක්තිය ලබා දෙන්නේ විදුලි ශක්තිය එක මත දැන විදුලිය ශක්තිය දෙකක් එතකොට විදුලි ශක්තිය ලබා දෙන්නේ ඒ බැටරි එකෙන් එතකොට फोन अवश्य नियम विद्युली शक्ति लादेन बेरनोति बैटरी फोन ऑफ ना रीस्टार्ट अवगे प्रश्न मम एक पहाड़ना कहमत वेला पहाड़ी मम की याद बैटरी कोटा दिखाएन एक सेल सह बी एम एस कार्ड बी एम एस कार्ड के तम अत्यावश्यक फोन के वर्ग अणु बी एम एस कार्ड अत्यावश्यक अद मैं तव दान पिन्नगा तव तीयनवा Huawei बैटरी මේ පේනවනේ දැන් මේකෙත් තියෙනවා BMS කාඩ් එක වාඩ පැහැදිලිව පේනවා සෙල් එක වෙනම තියෙනවා එතකොට මේක අපි බලන්න මේ මේ මේකෙත් BMS එකේ කියන්නේ සෙල් එකෙන් පින් දෙකයි යන්නේ BMS කාඩ් එක වාඩ පේනවා IC දෙකක් තියෙනවා කන්ට්‍රෝල් වගේක් තියෙනවා පින් ටික තියෙනවා මම තව බැටරියක් පෙන්වන්නම් මේ iPhone 5S බැටරියක් වාඩ පේනව නේද මේකෙත් මේ ධනස හරින පින් දෙකක් යනවා BMS කාඩ් එක වෙනම තියෙනවා එතකොට අපි හිතමු මම උදාහරණයක් ඔයාලට කියන්නම් මේ iPhone 6s හිතනකො මේක 6 මේක මේ 5s බැටරියක් ඔයා හිතන්න මේ දෙන් iPhone 6s බැටරියක් iPhone මේක 6 බැටරියක් iPhone 6s බැටරියේ බැටරියේ බැහැලා සවුත් වෙලා තියෙන වාගා iPhone 6 බැටරියේ තියෙන හොඳ එකක් හැබැයි දැන් iPhone 6 ගොඩක් අපි හිතමු ඔයා iPhone 6 එක කැඩිලා ඩැමේජ් වෙලා ඒක අයින් කරලා තියෙන හැබැයි ඒකේ බැටරිය හොඳයි ඔයා පාවිච්චි කරන iPhone 6s එකේ බැටරිය සවුත් වෙලා. ඒතර ඔයාට දැන් බැටරිය වල මිලක් එක ගත්තම ලොකු මිලක්. ඔයාට පුළුවන් මේ iPhone 6 එකේ බැටරිය සෙල් එක අරගෙන iPhone 6s එකට පාස ගන්න. මේ වගේ පරිස්සමෙන් ගලවලා බවුත් කරාම මේ සෙල් එකේ ඊයන් වලින් ගැලවෙලා මේ සෙල් එක වෙන් වෙනවා. ඒතර iPhone 6s එකේ BMS කාඩ් එකත් ඒ වගේ පරිස්සමෙන් ගලවලා 6 එකේ සෙල් එක එකට ධන ඍණ හරියට බලලා පාස් ගන්න ඕනි. ධන ඍණ මාරු වුණොත් අනිවාර්යයෙන්ම සෙල් එක නෙමෙයි BMS කාඩ් එක පිච්චෙනවා. හරි අපි බලමු දැන් මේකේ නිකන් ධන ඍණ කොහොම තියෙන්නේ කියලා. හරි දැන් මම පෙන්නනවා ඔයාලට සෙල් එකේ ධන ඍණ බලන විදිය. මම වෝල්ටේජ් එක තියනවා. හරි. මල්ටිමීටර් පැත්තකින් තිබ්බා සෙල් එක ඕපන් කරගත්තා BMS කාඩ් එකෙන් ඔයාලට පේනවා වෙන වෙනම පින් දෙකක් කියලා මම මෙහෙම දෙපැත්තට තියනවා. එතකොට මේක අනිවාර්යයෙන්ම ධනනේ ඔයා මාක් කරගන්න සෙල් එකේ ධන ඍණ BMS එකෙත් මාක් කරගන්න B එකෙත් ගහලා තියෙන පොඩියට මෙහෙම ගත්තාම B plus B minus කියලා ගහලා තියෙන හොඳට වාඩ ලොකු කරලා බැලුවාම පැති දෙකේ කොහේ හරි මෙන්න මෙතන මෙතන ගහලා මේ මෙතන ගහලා තියෙනවා හරි එහෙනම් ඒක මතක තියාගන්න එතකොට අනිත් සෙල් එක අරගෙන වාඩ මෙතෙන්ට පාස් කරන්න තියෙන පාස්ල ලස්සනේ තිබ්බ විදිහට මෙහෙම නවලා කළු පාට සෙලොටේප් එක ගැහුවනම් හරි හරි එතකොට දැන් අපි මම ඔයකට තව උදාහරණයක් කියන මේක මම කියා දෙන හේතුව දැන් අපි හිතමු මාගාව තියෙන හොඳ වැඩ කරන ඩයලොග් ෆෝන් එකක්. හරි. ඩයලොග් ෆෝන් එකක් තියෙනවා. මේ තියෙන එකේ බැටරිය. නමුත් බැටරිය සවුත් දිලා වඩ පේනවා ඉදිමිලා තියෙනවා. එතකොට මට පුළුවන් ලේසියම ක්‍රමය තමයි මම මේ බැටරියේ වෝල්ටේජ් එක සහ ධාරාව බලා ගන්න. මේ තියෙන මේකේ වෝල්ටේජ් එක 3.8යි. එතකොට ඒක මං කව ප්‍රශ්නයක් නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. ධාරාව වෙනස් වෙනවා. එතකොට ඔයාට තියෙන්නේ මේ ධාරාවට හරියන බැටරියක් හොයාගන්න ඕනි. දැන් අපි නිකමට හිතමු මාගාව තියෙනවා මේකේ දිගපළට පොඩ්ඩක් සමාන එහෙම හිතමු අපි ඈ දිගපළට සමාන ඒ හීනියට හරියන බැටරියක්.
දැන් ඔයාට මේ ඩයලොග් ෆෝන් එක හොඳට වැඩ කරන මේ බැටරි ප්‍රශ්නින්ද ෆෝන් එක දැන් මේ කාල හැටි රයින් කරන්න බැහැනේ. එතකොට අපිට පුළුවන් මේ බැටරි හදාගන්න. හදාගන්න අර වගේ මිස්ටි කරගෙන මේ පරිස්සමෙන් ගැලවුවාම ඔයාට පේනවා මෙන්න මේ පින් දෙක තියෙනවා ධනයි ඍණයි. මේක ඇතුලේ තමයි සර්කිට් එක තියෙන්නේ. ඔයා පරිස්සමෙන් මේ පින් දෙක බවුත් එකෙන් ගාව ලයින් කරලා අරගෙන මේ වගේ ඒකට හරියන සෙල් එකට මේ සෙල් එකේ සයිස් එක මේ ඇම්පියර් ගානට හරියන බැටරියක් හොයාගෙන एमपीएर का वैडी उन्हाँ टा कमान ने आडू इना दे मेक देदा सारा सी आई मेक देदा है ने एक प्रश्न एक ने मेक देदा है कर दाह है का दाह ने पर तो टा बैटरी लाई खाले एक ने वैडी इंतिया करने बह है इतना मेक अत मेहमा पारिस में गलो ला मेक अभी तो माँ मेक अत निकाल वाला गलो ला पेन ना मे पेन आने मेक अत पारिस में मेहमा गलो ला मेक सेल्ले का अभी मेहमा दे मेक अत में हाथ ला पिकात तू एका पिंदे के दाला सेल्ले का गलो ला इंकल ला मेक दान रही ना මේකට පාස්සම මේ BMS කාඩ් එකට පැහැදිලි කියලා හිතෙන්නේ නැති මම ඕගොල්ලන්ට. එතකොට අපිට තියෙන්නේ බැටරියක් හදනවා නම් හොඳ සෙල් එකක් හොයාගෙන BMS කාඩ් එක දනරේ බලලා පාස්සලා හරියට පිළිවෙලට ස්ටිකර් එක ගහලා ලෝ ගන්න එක තමයි තියෙන්නේ. මොකද හේතුව දැන් විශේෂයෙන්ම බැටරි මිල ඉතා අධිකයි. ඊළඟට බැටරි පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. එතකොට වෙළඳ පොලේ වාට ඒකට හරියන සයිස් සෙල් එකක් හොයාගෙන දන්නේ බල්ලාර BMS කාඩ් එකට පාස්සන්න ඕනේ. ඒ හින්දා ඔයා අදින් පස්සේ ওই අයින් කරන බැටරි වල සෙල් අරන් තියාගන්න. සෙල් එක නෙමෙයි BMS එක. බැටරි පිටින්ම අරන් තියාගත්තාම ඕක අවශ්‍ය වෙනවා. හරි? මොකද මොනවා හරි හේතුවක් කියලා BMS එක පිච්චිලා ගිහලා තිබ්බොතින් කරන්න දෙයක් නැහැ අපිට. හරි? හරි දැන් බැටරියේ ක්‍රියාකාරීත්වය හොඳින්ම තේරුම් ගන්න ඉති කියලා මම හිතනවා. ඒ හින්දා ඔන්න මම නැවතත් කියනවා බැටරි ප්‍රධාන කොටස් දෙකයි සෙල් එක සහ BMS කාඩ් එක. හරි? මේක අනිවාර්යයෙන්ම මත තියන්නේ. එතකොට බැටරියෙන් ධන සහ ඍණ ගියා. බැටරි වෝල්ටේජ් ටෙම්පරේචර් ටික යවනවා මෙතනින්. ඊළඟට බැටරිය කෝඩ් එක යවන්නේ මෙතනින්. බැටරිය මේ කාණ්ඩේ කෝඩ් එකක් කියලා. දැන් අපි හිතමු දැන් මම මේ සෙල් එක මෙතනින් ෂෝට් කරෝතින් අනිවාර්යෙන් බැටරිය මේ වයර් උනුලා බැටරියත් පුපුරලා යන්න පුළුවන්. හැබැයි BMS කාඩ් එකෙන් පස්සේ උඩට එන තැනින් මම මෙහෙම ෂෝට් කරෝතින් फोन बैटरी आरक्षा हेतु मे की शोर्ट प्रोटेक्शन तीन शोर्ट नो थी मे डिस्कनेक्टा मे से तेक् मेक आरक्षा कार फोन का फुल शोर्टीन को समार दी बैटरी हों तीन अब अभी मतक तीयन को देवनी देवनी दार नार्मल बैटरी वो प्रोटेक्शन समहार के अडूर में बैटरी वाले बैटरी अत उला पुलवा एक पुड कल्पनाकारी මම නැවතත් කියන්නේ කොළඹින් ගන්න අපි බැටරි අඩුම ගන්නවා මාස 6ක් වොරන්ටි දෙන කඩේකින්වත් ගන්න. මොකද හේතුව බැටරි වලින් නිෂ්පාද ඒ කියන්නේ ඔයාගේ කස්ටමර් තරහ වෙන්න පුළුවන් ඔයාට පාඩුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා ෆෝන් එකට බැටරියක් දානකොට ටිකක් වොරන්ටියක් තියෙන බැටරියක් දාන්න. දෙක කවදාවත් කොළඹින් දෙන ඔරිජිනල් බැටරිය මේක කියලා ගන්න එපා. ඔරිජිනල් බැටරියක් කියන්නේ ෆෝන් එකට එන බැටරිය ෆෝන් එකේ ඇතුලේ තියෙනම බැටරියක් හෝ නිෂ්පාදන ආයතනයෙන් ගන්න පුළුවන් බැටරි තමයි ඔරිජිනල් බැටරි කියන්නේ. නමුත් ඒ ඔරිජිනල් බැටරියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඒ ප්‍රොපෝපන්ම ගන්න පුළුවන් බැටරි වලට හයි ක්වොලිටි බැටරි කියලා තමයි අපි කියන්නේ. ඒක ඔරිජිනල් කියලා දෙන්න බෑ තහනම්. හරි? හරි. එහෙමනම් බැටරි පාඩම ඔයාලට තේරෙන්නේ නැති. අපි ඊළඟට යමු ඒකත් එක්කම සම්බන්ධලා තියෙන චාර්ජින් පාඩමට. හරි. දැන් මම මේ පෙන්නුවේ චාර්ජින් පරිපථයක්. සරල චාර්ජින් පරිපථයක්. චාර්ජින් පෝට් එක තියෙනවා. චාර්ජින් දැන් චාර්ජරෙන් චාර්ජින් පෝට් එකෙන් වෙන්නේ ෆෝන් එකේ චාර්ජ් කරගන්න එකනේ. ඒ කියන්නේ ෆෝන් එකේ බැටරි බහලා තිබ්බාම චාර්ජරේ විදුලිය අරන් ගිහලා බැටරිය චාර්ජ් කරගන්න එක. එතකොට මේකේ සාමාන්‍යයෙන් පොඩි ක්‍රියාදාමයක් වෙන්නේ ඕක හරියට තේරුම් ගත්තොත් ලෙඩ ගොඩකට මුලක්. හරි, හොයා ගන්න පුළුවන්. අපි හිතමු චාර්ජින් පෝට් එක අනිවාර්යයෙන්ම ධන සහ ඍණ තියෙනවා. දැන් අපි දන්නවනේ ගොඩක් කලාට USB චාර්ජර්නේ අපි පාවිච්චි කරන්නේ. මේ වගේ USB එක පැත්තක් USB ගහන්න පුළුවන්, අනිත් පැත්ත ෆෝන් iPhone හරි Type C හරි micro USB නේ. හොඳට මතක තියාගන්න මේ එක පැත්තක් USB සම්බන්ධ ඕනම කේබල් එකක්. ෆෝන් නෙමෙයි ඕනම කේබල් එකක වයර් හතරයි අපි සාමාන්‍යයෙන් යූස් වෙන්නේ. විදුලිය අරන් යන වයර් දෙක, චාර්ජින් ධන සහ ඍණ පින් දෙක සහ ඩේටා යවන සහ ගන්න उड़ पिने का चार्जिंग सेल्फ स्टडी पैक के पीडीएफ के मे पहले संधान कल दिए ना मे चार्जिंग पिने के धन सह इन पिन दर अम्म तरह फोन के डेटा इन पिने कंप्यूटर हरा डेटा इन पिने आर रिसीव करना आर एक्स का फोन के डेटा अरंग कंप्यूटर एक अपना फोन के ट्रांसमिट करो टी एक्स का इतकोट
මේ US ඕනම USB කේබල් එක වයර් හතරයි ධන ඍණ ඩේටා යවීම සහ ඩේටා ලබා ගැනීම තමයි ප්‍රධාන කාර්ය වෙන්නේ. හරි වයර් පහ තියෙනවත් තියෙනවා මේ පින් එකටත් එක්ක. නමුත් පරිගණකට සම්බන්ධින දැන්ට වයර් හතරයි. හරි එතකොට අපි මෙහෙම හිතමු දැන් මේ charging ධන සහ ඍණ විදුලිය මෙහෙම අරන් ගිහිල්ලා කැපැසිටර් දෙකක් හරහා ස්මූත් කළ දෙකක් නෙමෙයි සමහරකට චයිනීස් ෆෝන් වල එකයි හොඳ ෆෝන් වල 6 7ක් තියෙනවා. iPhone වල 6ක් විතර තියෙනවා. එතකොට අපි SMT ඉලෙක්ට්‍රොනික පාඩමේදී ඒක හොයාගන්න හැටි හොයාගන්න පුළුවන් විදිය පහදලා තියෙනවා. ඩයග්‍රෑම් එකක් හරියට නිසියාකාරව බැලුවොත් මේ කැපැසිටි එක හොයාගන්න පුළුවන්. නමුත් එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. චාර්ජින් ෂෝට් එකක් තියෙනවා නම් හාෆ් ෂෝට් එකක් තියෙනවා නම් හොයාගන්න පුළුවන් විදිය ඉදිරි පාඩම් වලදී අපි පෙන්නලා ඇති. හරි. දැන් අපි මෙහෙම බලමු. මේ කොයිල් එක හරහා ගිහිල්ලා charging control එකට voltage එක ගිහිල්ලා battery වලට යනවා. ඒ පැත්තකින් processor එකත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි හිතමු මෙහෙම දැන් මේ ධන සහ ඍණ කෙලින්ම සම්බන්ධලා තියෙන charging control එකට විදුලි පරිපථයක් මේක. හැබැයි phone එකේ data pin දෙක සම්බන්ධ වෙන්නේ processor එකට CPU එකට. එතකොට විදුලිය සම්බන්ධ තැනකම processor එකට සම්බන්ධ තැනකුත් තියෙනවා. ඒතර processor එක කියන්නේ ඊටාම සියුම් දෙයක්. ඒ කියන්නේ සියුම් කියන්නේ ඊටාම සංවේදී කොටසක් මොන හරි දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම පිච්චිලා යන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ charging port එකක් ගාව ධන සහ ඍණ ගාව processor එකේ සම්බන්ධ direct pin දෙකක් තියෙනවා නම් මෙතන මොන හරි හේතුවක් කියලා දාඩිය කුණු ගිහිලා මේක oxide වෙලා තිබ්බොතින් වා charger එක ගහන පාර මේක leak වෙලා processor එකටත් විදුලිය යනවා. එතන ලොකු ලෙඩක්. ඕක තමයි කියන්නේ ගොඩාක් ෆෝන් වල ෆෝන් එක නිකම්ම ඕෆ් වෙලා යනවා ඔන් වෙන්නේ නැහැ මොනවා කරත්. හැබැයි ගොඩක් අය ෂොප් වල කරන්නේ ගලවලා රත් කරනවා සර්විස් කරනවා. එතකොට පොඩ්ඩක් හරියනවා ආයි එනවා රිටර්න්. ඒකට හේතුවක් වෙනවා එකක් charging port එක ඔක්සයිඩ් වෙලා ෂෝට් වෙලා තිබ්බොතින්. අපිට ඇහැට පේන්නේ නැතුණාට ඔක්සයිඩ් වෙලා තියෙන්න පුළුවන්. මේ charging port එක හොඳ පිරිසිදුව පින් ටික ඉතාල පැහැදිලිව තියෙන්න ඕනි. එහෙම නැතුව කළු වෙලා ඔක්සයිඩ් වෙලා තිබ්බොත් මෙන්න මේ processor එකේ leak වෙනවා voltage එක. එතකොට ෆෝන් එක restart වෙන්න පුළුවන්, struck වෙන්න පුළුවන්, on වෙන්නම නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාලට කියනකොට ෆෝන් එකේ processor එක damage වෙලාම තියෙන්න පුළුවන්. processor එක රත් වෙලා තියෙන්න පුළුවන්. මේ හින්දා අනිවාර්යෙන් කල්පනාකාරී වෙන්න charging port එක ගාව pin ටික ඉතාල පිරිසිදුව තියෙනවා. දැන් මේ තියෙන මම ඔයාලට පෙන්වන්නම් මේ ෆෝන් එක. මම පොඩ්ඩක් zoom කරලා පෙන්වන්නම් ඔයාලට පේනවා charging port එක ගාව කළු වෙලා ඔක්සයිඩ් වෙලා තියෙනවා. මේ පේනවා නේද? කළු වෙලා ඔක්සයිඩ් වෙලා ඉතාලම ඒ කියන්නේ පෝට් එක ඇතුලෙන් ඈ. දැන් ඕක ගොඩක් කටිනෝ. දැන් මෙහෙම තිබ්බහම පේන්නේ නැහැ. හැබැයි ගලවලා බැලුවාම පේනවා. ඒ හින්දා ඕගොල්ලෝ අනිවාර්යෙන් ෆෝන් රිපෙයර් එකට අවශ්‍ය zoom කරන එකක් අඩුම ගාන මැග්නිෆයි ලෑම්ප් එකක් ඒ කියන්නේ ටිකක් හොඳ කාචයක්වත් පාවිච්චි කරන්න. හරි. දැන් මෙහෙම අපි zoom කරලා බැලුවාම අපිට පේනවා මෙන්න මේ පින් ටික මේ ඔක්සයිඩ් වෙලා මේ එතකොට අනිවාර්යයෙන් මේ ෆෝන් එක එක්ක ඔන් වෙන්නේ නැහැ, ඒක රීස්ටාර්ට් වෙනවා නැත්තම් මොකක් හරි error එකක් download mode හරි මොනවා හරි error එකක් වැටෙන්න පුළුවන්. හරි. ඒ හින්දා මෙන්න මේක හොඳට අපි එතකොට petrol ටිකක් දාලා brush එකකින් හොඳට මේක clear කරගන්න ඕනේ. මේ oxide ටික ඔක්කොම මෙහෙම පැහැදිලිව යන්න. මේ oxide එලා මලකඩත් කාලා තියෙනවා. ඒ හින්දා charging port එක උඩින් පල්ලෙන් බැලුවට වැඩක් නැහැ. හොඳට බලන්න සැක හිතෙනා නම් ගලවලා බලන්නත් වෙනවා. හරි පැහැදිලි ඉන්නේ. එතකොට charging port එක අනිවාර්යයෙන්ම තියාගන්න දෝෂ ගොඩකට මුලක්. හේතුව මොකද? හේතුව ඒකෙන් processor එක හා සම්බන්ධ pin දෙකක් යන හින්දා. හරි අපි දැන් බලමු මෙහෙම. charger එක voltage එක සාමාන්‍යයෙන් එන්නේ 5 volt. හරි. charger එක voltage එක 5 volt. 5.1 4.8 ඔය අතර තිබ්බට කම නැතුව phone එක charging IC එකක් start up වෙන නැත්නම් charging IC එකක් start වෙන charging වලට චාර්ජරෙන් අඩුම ගාන 4.8ක විදුලියක්වත් මේකට එන්න ඕනි. අපි දැන් ක්‍රියාව බලමු මෙහෙම. අපි චාර්ජරේ මෙහෙම ගැහුවාම චාර්ජින් විදුලිය යනවා කොයිල් එක හරහා ආරක්ෂා වෙලා. දැන් ගොඩක් කෙන ෆෝන් වල නම් කොයිල් එකට අමතරව EMF කියලා එකක් එන ඉලෙක්ට්‍රොමැග්නටික් ෆිල්ටර්. මම SMT ඉලෙක්ට්‍රොනික පාඩම ටියුට් එකේදී දාලා ඇති එක. හරි. නැත්නම් වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් නැත්නම් VTO TOT IC එකක් ඒ වගේ එකක් තමයි දැන් එන්නේ. හරි. හරි. EMF එකක්. හරි එතකොට මේකෙන් විදුලිය සහ ධාරාව ආරක්ෂා කරගෙන කන්ට්‍රෝල් එකට යනවා. කන්ට්‍රෝල් එකෙන් කරන්නේ නැත්නම් අපි කිව්වොතින් charging IC එකෙන් කරන්නේ
බැටරියේ වෝල්ටේජ් එකක් දැන් එයා බැටරියේ සයිස් එක එවනවනේ ෆෝන් එකට බැටරි මගේ වෝල්ටේජ් එක මෙච්චරයි කියලා අපි හිතමු බැටරියේ වෝල්ටේජ් එක 2.9යි කියලා එයා එවනවා බැටරි ලෝ කියලා එතකොට 2.9යි වෝල්ටේජ් කියලා එවුවොතින් ප්‍රොසෙසරේ සොෆ්ට්වෙයාර් එක ලියලා තියෙනවා සොෆ්ට්වෙයාර් එකේ කියලා 2.9යි කියලා සිග්නල් එකක් ආවොතින් බැටරියෙන් ඔයා දාන බැටරි ලෝ කියලා ඩිස්ප්ලේ එකේ. එතන ප්‍රොසෙසරේ කරන්නේ බැටරි ලෝ කියලා ෆෝන් එකට දානවා. එතන අපි චාර්ජරේ ගහනවා. එතන දැන් මේ චාර්ජින් IC එක දානවා බැටරිය වෝල්ටේජ් එක 2.9යි කියලා. එතකොට 2.9 නම් මෙයා 5 වෝල්ට් දැන් මෙතනින් එනවානේ. මෙයා කරන්නේ 4.8ක් විතර එවනවා මෙතෙන්ට. වැඩියෙන් එවනවා. එතන බැටරිය ඉක්මනට චාර්ජ් වෙන ගන්න. බැටරිය චාර්ජින් පිරෙන්න පිරෙන 2.9 දැන් 3 වුණාම මෙයා කියනවා දැන් මගේ 3යි වෝල්ටේජ් එක. එතන මෙයා තව අඩු කරනවා. බැටරිය චාර්ජ් වෙන වෝල්ටේජ් එක අඩු කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් බැටරියක් ලෝ වෙලා චාර්ජර් එක ගැහුවාම 180 ඉක්මනට චාර්ජ් වෙලා හැබැයි 180 න් ඉතුරු ටික යන ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ බැටරි ෆුල් වෙන. ඒ හේතුව තමයි බැටරිය චාර්ජින් වෝල්ටේජ් එක නැගලා නැගලා එනකොට චාර්ජරේ චාර්ජින් වෝල්ටේජ් එක මෙයා ගොඩක් අඩු කරනවා. ඒ හැටි හේතුව තමයි මොබයිල් ෆෝන් වල භාවිතා වෙන බැටරිය ලිතියම් අයන් නැත්නම් ලිතියම් පොලිමර්. ඒතර ලිතියම් අයන් හෝ ලිතියම් පොලිමර් බැටරියක් හොඳින් චාර්ජ් වෙන නම් ওই ක්‍රමය අනුගමනය කරන්න ඕනි. හරි. ඔයින් පිට ගියොතින් බැටරි සවුතුන ඕගල දැකලා තියෝ අපි মালටි චාර්ජර් නැත්නම් හැමෝම දන්න වචනේ කිව්වොත් ගෙම්බ චාර්ජර් වලදි වෙන්නේ ඕක තමයි. ඒ කියන්නේ ක්‍රමානුකූලව විදුලියක් එන්නේ නැහැ. අඩු වැඩි වීමක් මුල ඉඳන් අවසානය දක්වාම එකම විදුලින් තමයි චාර්ජ් වෙන්නේ. එතකොට බැටරි දිමිලා යනවා. මොකද හේතුව ෆෝන් එක නම් බැටරියේ ඩේටා ටික රීඩ් කර කරගෙන යා චාර්ජින් කරන්නේ. අරක එහෙම එකක් නැහැ. වෝල්ටේජ් එක දෙනවා. ඒතර බැටරියක් සවුත් වෙනවා, සෙල් එකක් සවුත් වෙනවා. ගොඩාක් වෙලාවට BMS එකක් ඩැමේජ් වෙන්න පුළුවන්. හරි. හරි දැන් ඒතර ඔයාලට පැහැදිලි චාර්ජින් පෝට් එකකින් මේ මෙතෙන්ට විදුලිය එන විදිය. හැබැයි දැන් අපි හිතමු මම දැන් පෙන්නන තා චුට්ටක් මේ චාර්ජරේ වෝල්ටේජ් එක මෙහෙම ඇවිල්ලා පහ ආවට පස්සේ අපි හිතමු මේ කැපැසිටර් එකක් හෝ දෙකක් මේ චාර්ජින් පරිපථයේ සමාන්තරවනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. දාඩිය කුණු මොනවහරි ගියාට පස්සේ වතුර ගිහිල්ලා හරි මොනවහරි හේතුවක් කියලා මේ කැපැසිටරේ මෙහෙම ලීක් වෙනවා, ෂෝට් වෙනවා. එතකොට මේ එන වෝල්ටේජ් එක පහ ආවට මෙයා අපිටම ලීක් වෙලා තියෙන හින්දා අපිටම මේ කැපැසිටරේ හරහා 1 වෝල්ට් ලීක් වෙනවා මෙහෙම. එතකොට පහ ආවට මෙතෙන්ට යන්නේ 4යි. එතකොට චාර්ජින් වෙන්නේ නැහැ. එරර් එකක් එනවා, එක්ක බෑඩ් චාර්ජින් කියලා. නැත්තම් රෝන් චාර්ජර් කියලා. නැත්තම් චාර්ජ් වෙන්නෙම නැහැ. හරි? තව ක්‍රමයක් වෙනවා. මෙහෙම චාර්ජ් මේ කැපැසිටර් එක මෙහෙම ෂෝ ෆුල් ෂෝට් වෙනවා. ඒතර අපි චාර්ජරේ මෙහෙම ගැහුවාම පහම එන්නේ නැහැ. මේක ඔහොම ලීක් වෙලා හොම යනවා. ඒතර ගොඩාක් වෙලාවට ඔරිජිනල් චාර්ජර් නම් ෂෝට් වෙන්නේ නැහැ. ඔරිජිනල් චාර්ජර් ඇතුලෙන් ඕෆ් වෙලා යනවා. නෝමල් චාර්ජර් නම් චාර්ජරේ පිච්චිලා යනවා. අපි දන්නවා අර ලයිට් පත් වෙන අර ඉස්සර රුපියල් 100ට 150 තිබ්බ චාර්ජර් දින ඒකක් වාගාව තියාගන්න චාර්ජ් වෙන්නේ නැහැ කියලා ෆෝන් එකක් ආවොතින් අපි ඒ චාර්ජරයක් ගැහුවොතින් මෙහෙම චාර්ජින් පරිපතේ ෂෝට් එකක් තියෙනවනම් ෆුල් ෂෝට් එකක් තියෙනවනම් අර පොඩි බල්බ් එක නිවෙනවා. අර අපි ඉස්සර ගන්න අර 150ට 100ට වගේ ගත්ත චාර්ජරේ ලයිට් එක නිවිලා යනවා. ලයිට් එක චාර්ජරේ ෆෝන් එකට ගහනකොට ලයිට් එක නිවෙනවනම් චාර්ජින් පරිපතේ ෂෝට් එකක්. ඒ කියන්නේ මේ කැප් එක හෝ කැප් දෙක හෝ IC එක ඇතුලෙන් මෙහෙම ෂෝට් වෙලා තියෙන පුළුවන්. හරි. ඕක තමයි විශේෂයෙන්ම චාර්ජින් පරිපථයේ ෂෝට් එකේන ප්‍රධාන හේතු දෙක තමයි කැපැසිටර් දෙක හරි හතර හරි එක හරි ෂෝට් වෙන පුළුවන් IC එක ෂෝට් වෙන්න පුළුවන්. එතකොට චාර්ජින් පෝට් එක කැඩලා තිබ්බහමත් චාර්ජ් වෙන්නේ නැහැ. කැපැසිටර් දෙක ෆුල් ෂෝට් වෙලා තිබ්බහමත් චාර්ජ් වෙන්නේ නැහැ. IC එක පිච්චිලා තිබ්බහමත් චාර්ජ් වෙන්නේ නැහැ. චාර්ජින් පෝට් එක මලකඩ කාලා දිරලා තිබ්බොතින් device not supported කියලා iPhone වල නම් එනවා. හරියට චාර්ජ් වෙන්නේ නැහැ. හරි ලීක් වෙලා තිබ්බහම චාර්ජින් වෙන්නේ නැහැ. එරර් එකක් එන්න පුළුවන්. හරි. අපි දැන් බලමු